සමන්තාජක්කවාලේසු අතරාගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොකදං ධම්ම සබනකාලු අයං බදන්තා ධම්ම සබනකාලු අයං බදන්තා ධම්ම සබනකාලු අයං බදන්ත නමු තස්ස භගෙවතු අරහතු සම්මා සම්බුත්දස්සෙ නමුදස්ස භගෙවතු අරහතුෝ සම්මා සම්බුත්දස්සෙ නමුතස්ස භගෙවතු අරහතු සම්මාසම්බුදදස්සතිරුවන්සරණයි සිල්දනාට සුබල් දවසක්වේවා වාසනාවන්ත දවසක්වේවා සැනසිලිදායක දවසක් වේවා සිතෙහි පවතින අනේකවත්තුූ දුක්වේදනා වදවේදන කම් කටොළු සියල්ල දුරුකරගත හැකි වසනාවන්ත දවසක් වේවා. අද උතුම් ර්මදේශනාව වෙනුවෙන් දායකත්වේගෙන ක්‍රියා කරන්නේ වරකාගොඩ නෑබඩ පදිංචි සාගරිකා ගුණරත්න ඇහැලියගොඩ පනාවල පදිංචි අයිරාංගනි ගුණරත්න සහෝදරියන් දෙබලයි. ඔවුන්ගේ විශේෂයෙන් මියපරලෝ සැපත්තුූ ඥාතීන් විශාල පිරිසකට පුුණානමෝදනා කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා ගුණරත්න සහෝදරයන් දෙපලගේ අරමුණුසිියල්ල සර්ථකවේවා සපලවේවා සමුද්ධිමත්වේවායි අපි ආරම්බේහිම ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අප ජීවත් එෙන වට පිටාව පිළිබඳව අමුතුවෙන් කාටවත් විශේෂ වසයෙන් කිව යුතුවන්නේ නැහැ. මට හොඳ ප්‍රකාශනයක් අන්තර්චාලයෙන් ලැබුණ ඉන්දියාවේ. ටිය ඉතාම විශිෂ්ට මෑතකාලේ ලොවට අහිමිය වූ ඉන්දියානු ශ්‍රේෂ්ඨ ජනාධිපති අබ්දුල් කලාම්. අබ්දුල් කලාම් විසින් කිවූ කරුණු පහක් අද ධර්මදේශනාව පෙරවදනට ගන්නටයි මා කල්පනා කෙරුවේ. අබදුල්කලම් අවස්ථා පහකදි නිහඩ විය යුතු බව සඳහන් වෙනවා. මංහිත නව බැහැම දෙනාට ජීවිතේ ති හුඟක් ප්‍රශ්න අරගල ගැටලු නිරාකරණය කරගන්නට ඒවගේම හිතේ ඇතිවෙන විවිධ දුක්දොම්නස් පහකරගන්නට හරි උතුම් දර්ශනයක් අබ්දුල් කලාම්ගේ මේ කරුණු පහ ඇතුළ තියනු. අහිතනවා පාසැල් ගුරුවරු අප සමග සිටින පෑනක් අරගෙන කඩදාශයක කෙටියෙන් මේ කරුණු පහ සටහන් කරගත්තොත් පාසලේදී දරුවන්ට කියා දෙන්න වටිනෝ. මම මගේ මෙ මට හමුව වහාම මගේ සෑම විශ්වවිද්‍යාල දේශනයකටම මාමය පාවිච්චි කලාා තරුණ දූපුතුන්ට විශේෂයෙන් බෙහෙවින් වැදගත්වන නිසා. පලවෙෙන එක තමා බදුල් කලාම්ගේ කෙනෙකුට ඔබේ වචනවලින් ඔබේ අදහස්ස තේරුම්ගත නොහැකිඇයි ඔබට හැඟෙන විට එම අවස්සාවේදී ඔබ නියාඩවන්න. චටලස්සනද බලන් ඔබේ වචන ඔබේ අදහස් තවයිකුට තේරෙන්නේෙ නෑ කෙල්ලා වැටහෙන්න නෑ කියේලා ඔබට හැගෙන්න්නේ නම් ඔබයි විට කළයුතුදේ ගැටෙන්නයාම නොව වහාම නිහඬවීමයි. එඒ නිහඬ තවින් ජීවිතේ බොහෝදේ ජයගන්නට පුළුවන්කම ලැබේවි. දෙවැන්න ඔබ කුමක් කිවයුතු දැයි නොදන්නා විට පෝ. ඔබේ සිතුවිලි පිළිබඳ ඔබ සැකකරන විට ඔබ නිහඳවන්න. එකත් හරිවටිනෝ. යම් කිසි අභියෝගාත්මක විටික අවස්ථාවකද ඔබ කිවයතුදේ හරියටම නිශ්්‍යයකොට ඔබට නොදන්නේ නම්. නො වැහටහෙන්නේ නම්. ඔබේ සිතුවිලි ඔබ සැකකරනවනම් ඔබ කළය යුතු හොඳම දේ එවන් විටක නිහඩවීමයි. එ නිහඬවීම තුළ ඇතිවිය හැකි බොහෝ ගැටලු නිරාකරණය කරගන්නට පුළුවන් කුමක් කිවයුතු දයි නොදන්නේ නම් නිහඬවින්නේ. මොකක්කෝ කියා දැමීම අනර්ථකාරී වෙන්න පුළුවන් නිසා. තුන්වන්න යමෙක් තවත් අයෙකු විවේචනය කරන විට ඔබ එහි කොටස්කරවෙකු වියයුතු නැත. එබැවින් ඔබ එවැනි අවස්සාාවල නිහනවන්. ඔබ ඔබේ මිත්‍රයා මිතුරිය තවත් කෙනෙකු සමඟ කෙනෙක් තුන්වැන්නෙක් විවේචනයට ලක් හසු කරන්නේ නම් ඔබ එඒ කොටස්කාරයකු නොවන්නවුන්. උල් පන්දං නොදෙන්ටෝන්. එවැනි විටක ඔබ නිහඩවීමෙන් ඒ ප්‍රශ්නය තීවුරභාවයට පත්කරන එක වලක්වන්නට පුළුව. ඔබටත් ඒ කොටස්කාරයෙකු නොවීමේ සතුට බුක්ති විඳන්න පුළුවන්. ඒ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට ඒ ලොකු හේතුවක් වෙන්නත් පුළුවන්. හතර වෙන්න පින්වත්න්නේ යමෙක්, කෝපෙන් හා පිළිකුලෙන් කෑගසන විට සහද්දොඩ මළුුවන විට ඔබ නිශ්ශබ්දවන්න අපිට සමාජ ජීවිතයේදී මෙවැනි අවස්සා හැම තැනදිම හමුවෙනෝ. සමහරාය ආවේගයෙන් තරහෙන් කෝපයෙන් රෞද්‍රවෙලා කෑගහනවනං පිළිකුලෙන් ඉතාම පිළිකුල් සහගත වදනින් කෑගසන අවස්ථාවක එයට ප්‍රතිචාර දක්වන්නට නොගොස්. එවැනි අවස්සාාවක ඔබ නිහඬව සිටීමෙන් බොහෝදේ නිරාකරණය කරගන්න පුළුවන්. ඔබට එයින් ඇතිවියහැකි අනර්ථ කාරීදේ රාශ්යකින් මෙදන්න පුළුවන්. සිත සංසුන් කරගන්න පුළුවන්. පස්සු නිකාරණාව පින්වත්න වෙනත් පුද්ගලයකු තමජීවිතය සමහර සිදුවීම්, හැඟීම් බරව බෙදාගන්නා විට නිහඬව සවන්දීමට උත්සාහගන්න සවන්දයෙන්. නිහඬව සවන්දෙන්. තව කෙනෙක් තමඟි ජීවිතය අර්බුදයක් ගැටලුවක්. හැගීම් බරව ඔබ සමඟ පල කරන්නේ නම් දහසක් වැඩ මධ්දේ වුවත් ඔබට වගකීමක් තියෙනවා සමාජ සපපයකු හැටියට එයට කිසියම් සවන්දීමක් කරන්නට ගේ සිත සංසුන් කර ගැනීම උදෙසා. මටහිතෙනවා අද දවසේ අපි හැම දෙනාටම වටින අබ්දුල් කලාම්ගේ මේ දර්ශනය නිහන්ඩතාව බොහෝ ප්‍රශ්නවලට විසඳුම් සයන්නට හේතුවක්වෙයි අද දවසේ ගැටෙන්න යන්නනැතුව. ප්‍රශ්නයට විසඳුම නිහැන්ඩියාවෙන් ලබාගන්නට අපි යම් කරමයන්නයි මගේ අදහස්ස. එනිසා හැමදිනාටමය හැම තැනකටම කලපාගන්න පුළුවන් ඉතාම හොඳ දර්ශනයක්. අෆිමතැන් සිට මිලින්දක් ප්‍රශ්න ග්‍රන්තයට ධර්මග්‍රන්තයට අවධහනය යොමු කරනවා අද අපිඔබට මිලින්දක් ප්‍රශ්ණය දෙවන ධර්මදේශනාවයි ඉදිරිපත් කරන්නේ පසුගේ සතියේ මවබට මිලින්ඳ ප්‍රශ්නය හඳුන්වාදීම සිදු කලා මතක ඇති මිල්ලිඳු නාගසේන සංවාදය අපේ බෞද්ධ සාහිත්‍යයෙහි එන ඉතාම ප්‍රකට්ට සංවාදයක්. ධර්ම සංවාදයක්. මට හිතෙන්නේ බුදුරජාණන් වහන්සේක්ක විවිධය සංවාද කළා ඉන් පස්සේ ඇතිවෙච්ච බෞද්ධ සාහිත්‍යයෙහි අපිට හමුව එන ගැඹුරුතම සහ ප්‍රසස්ථතම. ධර්ම සංවාදය. මිලිඳ නා ගසේන සංවාදයයි මේ සංවාදයේ අදහස් තමයි අපි ඔබට නෙත්තෙෆෙම් ධර්ම දක්ෂණාවෙන් අලුත් දේශනාමාලාවක් හැටියට ඉදිරිපත් කරන්නේ එහිදී අසන ඔබට ධර්මඥානය ඇතිවෙනවා වගේම තර්කඥානය දියුණු කරගන්න හේතුවෙන බවත් මා විශේෂයෙන් මතක්ුණ. මේ ධර්ම සංවාදය තුළ වැඩිපුරම ඉස්මතුවෙන් තර්කඥාණය දෙ දෙන්නෙකුගේ තර්කඥානය. විශේෂයෙන් මිලිඳු රජුගේ තර්කඥානය. එනිසා මේ තර්කඥානය අද දවස්සේ පාසැල් විෂය මාලාවන්වල තර්ක ශාශ්‍රයකයල එකක්තියෙන. උත්සස් පෙළ. මෙ තර්ක ශාශ්‍රය විෂයහධාරණ කෙනෙකුට යට හොඳ ප්‍රායෝගික අදදැකීමක් ලබාගන්න. ප්‍රායෝගික ඥානය දියුණු කරගන්න මංහිතන ඉතාම හොඳ ශාශ්‍රිය පෙළම්ඹවීමක් මිලින්ද ප්‍රශ්න ග්‍රන්තය ම ඔබට ඉදිරිපත් කරන පිළිවෙලෙන් ලබාගන්න අවස්සා උදාාවේවි කියවා එය ඔබට අවබෝධ කරගන්නට තියෙන අපහසුවන් නිසා. මෙ මිලිින්ද ප්‍රශ්නය නම්මු තුම් දරම් ග්‍රන්ථය අපට හමුවන්නේ විශේෂෙන් කිස්්වර්ස තුන් එනි හතරවැනිසේවසේ විතර මේ ග්‍රන්ථය පාලියෙන් රචනා වෙන්නේ අනතුරුව දහට විනිස්ය වසේ ඇතිවූ ධර්මශාස්ශ්‍රීය ප්‍රබෝධයහි ප්‍රතිඵලයක් වශයෙන් මේ සිංහල කෘතියාපට උරුම කරන්නේ මහනුවර විසූ හීනටිකඹුරේ සුමංගල යතිවරයාණන් වහන්සේ. ඒ සඳහා ආරාධනාව සිදුකළේ කේති ස්ශ්‍රී රාජසිංහ රජතුමා. එබැවින් ඒ කරුණු කාරණ අපි ඔබට පසුගිය සතියේ දෙසුමදී අවධහරණය කෙරුුණ හැඳින්වීමේදී මිලින්ද ප්‍රශ්නයනු කවරාකාර ෘතියක් දෙ යන්න එයින් අපි ඔබට පැහැදිලි කලාා. විශේෂයෙන් අවසාන වශයනුත් කිය කියන්නේ මේ හිනැටිකුඹුරේ මාහිමයන් වහන්සේ එදා වැලිවිටසේ සරණංකර සංගරාජයන් වහන්සේගේ උතුම් ධර්මාව බෝධයහි ධර්ම ප්‍රතිසංස්කරන ව්‍යාපාරයෙහි ඉහල්ල පෙළේ ශ්‍රේෂ්ඨයකු බවට පත්වෙලා හිටිය බව. එසේ නොවවා නම් මේ ගැඹුරු පාලිග්‍රන්තයක් සිංහලට පරිවර්තනය කිරීමේ කාර්ය කළ හැකි වන්නේ නැහ. එනිසාපි විශේෂයෙන්. ආරාධිත මහරජුටත් ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කළ අපේ හීනටිකුඹුරේ මාහිමියන්ටත් විශේෂයෙන් මේ මෑතකාලයේ ප්‍රකාශයට පත්කළ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්සානයේ අපේ කිරම විමල ජති හාමුදුරණන් වහන්සේටත් පුනානමෝදනා කරමින්, අද දෙවනි ධර්මදේශනාව ඔබට ඉදිරිපත් කරනවා. මිලින්ද නාගසේන දෙදනාගේ පූඩුව කර්මය. එතනින් තමයි අපි දෙවිනි ධර්ම දේශනාවේ සමාරම්භය සටහන් කරගන්න. එතකොට මේක හරි වැදගත්. සාමාන්‍ය ශ්‍රාවකයට බණහන කවර තරාතිරමක කෙනෙක උනත් අපි කැමති මේ කර්ම පණිවිඩේ අහගත්. මගක් දෙනා කර්මයට බයයි සමාහර කෙනෙක් කර්මයට බයනෑ. පාපයේහි බිය දන්නාය කර්මයට බියයි. පාපයහි ප්‍රතිඵල නොදන්නාය කර්මය ගැන තකන්නේ නෑ. එනිසා මේ ආරම්භයහිම කතුවරයා මිලිඳු නාගසේන දෙදනාගේ ඒ හමුවීම පෙර කර්මයක ප්‍රතිඵලයක් වශයෙන්කයා හඳුන්වා දෙනවා. හරිම අර්ථවත් හරි වැදගත් ඒ සිදුවම් සමහරවිට අපේ වැඩි හිටියෝ නම් සද්ධර්ම රත්නාවලේ මේ කතාව නාගසේන තෙටුන්ගේ කතාවස්වා අසා තිබබූ අයට නම් මේ අලුත් අදහසක් නොවෙයි එහෙත් මහිතනවා එසේ අසා තිබු අයටටත් අපි පූජාවලිය කියනකොට ගොඩක් දෙනා කිව්වේ අපිට අපි උසස් පෙලට විශ්වවිද්‍යාලයට ඉගෙන ගත්ත දේවල් නැවත නැවත සහිපත් කරගන්න ලැබුණ කියල්. නේ වගේ සිහිපත් කර ගැනීමකටත් මේ කාරණාව වටිනවා කියලා මංකල්පනා කරන්නේ. යටගිය දවස කාශ්‍යපනං භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පවත්නා කල්ලෙ. එතකොට ගෞතම බුදුහාමුදුරන්ග ශාසනය තියන මේ කාලි වගේ ඊට පෙරලව පහල වූ කසු බුදුපාණන් වහන්සේගේ සමයහි. එක් මහා විහාරයක් වුණා ගංගාවක් සමීපේ.ඒ විහාරයෙහි බොහෝ භික්‍ෂු සංඝ්‍ය වැඩවසනව. එතකොට ගගක් සමීපෙ වෙහෙරක් තියෙනවා වෙහෙරෙහි බොහෝ භික්‍ෂූන් අදවගේම වැඩසිටිනවා. ඒ වෙහෙර වසන වත්පිළිවෙත් පුරන සීලාචාරාදී ගුණසම්පන්න භික්‍ෂූන් වහන්සේලා මේ වච්චන හරි වටිනවා. වත් පිළිවෙත් සපුරණ ඒයන්නේ ඕනෑම බලන්න මේ කාශ්‍යප බදු සමය සිදුවී මක්කයන් මේක මේ ගෞතම බුදු සමයේ අපිටත් හරිමාදාල ආරාමයක වැඩසිටෙන්නො හොයි වගේ වෙන්නන්ට ඕනද වත් පිළිවෙත් පුරන්නට ඕනේ සම්පූර්ණ කරන්නට ඕනි ත වත් පිළිවෙත් කරන්න ඕනේ පන්සලේ විතරක් නොවෙන බවත් අපේ ශ්‍රාවකයෝ මතගතියාග. ඔ ගෙදරත් වත් පිළිවෙත්ති නිසිවෙලාවට අවිධවීම අතුපතුගෑම පිරිසිදු කිරීම ඒ ඒ ස්ථානවල නිසිදේ තැබීම ආහාර සැකසීම ඒ හැම දෙයක්ම වත් පිළිවෙත්. එතකොට මේ ආරාමේ වත් පිළිවෙත් පුරන සීලාචාර ගුණ සම්පන්න භික්‍ෂුන් වහන්සේලා හිටිය උන්වහන්සේලා උදෙම්ම කරන්නමුකක්ද නැගී සිට න්දරින්ම නැගිටිනෝ උදේ පාන්දර නැගිටිනේක ඕනම පන්සලක ආරාමයක ලක්ෂණය. දහවල්වෙෙනතුරු සැතපෙන නිදයන ස්වාමීන් වහන්සේලා නෑ එහෙම ඉන්නවනම් උන්වහන්සේලා හරියට භික්ෂුප්‍රතිපත්ති රකින අයනොෝයි කම්මැලියෝ කියලලා තමයි මංගවුන්ට කියන්න. එනිසා ඒ කම්මැලියෝ හැම දේකටම කම්මැලියෝ. කාරිස්සූර වෙන්න නෑ. මංහිතනේ උදසල් නැගිටලා ආරාමයයක් ඉිසිදුරන යතිවරේක් ඉන්න තැනක් හරි සුන්දරයි. හරි ලස්සනයි. බලන්න මේ ආරාමය ස්වාමින් වහන්සේ ළමගද කරන්නේ කුරු මුසුන්ගෙන. ඉදල් කොහු අරගෙන. බුදුගුණ ආවර්ජනා කරමින් මළුව හැමද මළුව හමදින්නෙත් බුදුගුණ භාවනාව කරමින්. එතකට බලන්න බුද්ධානුස්සතිය වඩන්න අමුතුුවෙන් කොහේවත් යන්න ඕන නෑ භාවනාව කියන එක දැම් අපිට අනුස්සති භාවනාව පලවිනිය කනේ බුදධා අනුස්සතිකන් බුද්ධානුස්සතිය වඩමින් මිදුුලතුගාන්න පුළුවන් එතකොට භාවනාවත් කරෙනවා මිදුල ඇමදීමත් කෙරෙනවා හරි ලස්සනට එතකොට සිත පිරිසිදු වෙනවා මිදුලත් පිරිසිදු වෙනවා මිදුලෙ කසව ෙනවා ඔළුුව කසලත් ඉවත් වෙනවා. කරණ දෙකක් එක විට සිද වෙනවා. එනිසා බුදුගුණ ආවර්ජනා කෙරමින් මළුව හැමද කැලිකසල එකතු කරති. කැලිකසල එකතු කරති. ඒ ඒවා කොච්චර හොඳ අදටත් වටින දේවල්. අතුගානකොට මිදු ලක් වනත් ගයක් වනත් ඒ ඒ ඒ කැලිකස්සල ටික එක තැනකට එකතු කර ගැනීම. සමහර කෙනෙක් එකතු කරපු දේ ඉවත් කරන්නේ නෑ ඒ තව කෙනෙකු ක්‍රාවි කල හිතාගෙන සමහරවෙලාට ගෙවල්ලුලත් මේ ප්‍රශ්න තියනවා. එනිසා මංන්නං කල්පනා කරන්නේ මගේ මම මගේ ශිෂ්‍යන් ශික්ෂණය කරන්නේ හැමවෙලේම මිදුල හැමදූ කෙනාම වැඩිහිටියද බාලයාද කියරන ඔහුම ඒ එකතු කළ කසල ඉවත් කරන්නට තව කෙනෙකුට එක තිබ්බොත් එක හොඳ නෑ මෙතන මොකද වෙලා තියෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් කසල එකතු කරනවා ඉක්බිති භික්‍ෂු කෙනෙකුන් වහන්සේ එක් සාමනේර නමකට කියනසෙක්. ඔක තමයි හුඟහක් ආරාමෝල වෙනදේ ලොකු හාමුදුරුවරු අතුපතුගාල කැලිකසල ටික එක් තැන් කරල ති බහම පොඩිස්වාමීන් වහන්සේලා ඒවා යම් යම් කසල බඳුන්වලට බහා ඉවත්කිරීම සිද්ධවින්. ඒක පොඩිස්වාමීන් වහන්සේලාගේ සාමනේර භික්ෂූන්ගේ වගකීමකුත් වෙනවා. මෙතන ඒ සාමනේර නමකට කතා කල්ල කියනවා එම්බස් එම්බා සාමනේරය මෙසේ අව මැනව ඒ මහනුවර යුගයේ අපේ හීන ටිකුඹුර හිමියන්ගේ පරිවර්තිිත බස. ඒ බස අපිට හරි ජීවමානයි කියල මට සිතේ. අපිට ඒ අවස්සාාව සිති මවාගන්න පුළුවන්න යමෙකුගේ බස තුල එක තමයි ජීවමාන බස. එදකට ඒ කතාව අපිට වඩා හොඳින් පරිකල්පනය කරගන්න පුළුවන්. පරිකල්පනය කියල කියන්නේ මවාගන්න පුළුවන්. දැම් බලන්න අපිට අමුතු දේවන්නේවෙනි පන්සලක විහාරයක බෝමලුවක අමදිනවා ි භික්ෂක් ඒ කැලිකසල ටික තැන්තැන්වුල ගොඩගසනවා සාමනේරයන් වහන්සේ ොට කතා කල්ල කියනවා මෙසේ අවමැනම මේ හැමදපු කැලිකසල දමවයි කීසේක. මේ අතුගාල එකතු කරපු කැලිකසල ටික ඉවත් කරන්න කියලයි සාමනේරයන් වහන්සේ නමකට වැඩීටයන් වහන්සේ කිව්වේ. එතකොට, ඒ සාමනේරතෙම එබස් නොවසූ කෙනෙකුන් සේ යනසෙක්. අන්න එකයි. එහෙමයත් ඉන්න. ගුරුහිමියන් හෝ ලොකු වැඩිහිටිස් අය යමක් කිව්වහම ඒක නොවසුනාසේයනය තින්න. ගෙවලලුනත් බල. ඔබේ දරුව අප්‍රමානව මේ ආකල්පවලින් යුක්තවත් ඇති. යමක් කරන්න කිව්වහම නොවැසුනාේ සිටිනෝ කරන්න බැ අක මැත්ත නිසා නැත්ත මඟ හරිනෝ සාමාන්‍ය දේවල් එතකොට මේ පොඩි හාමුදුරුවත් ඒ ඒ විදියට නොසලකා හිටියා ඒ තෙරුන් වහන්සේ දෙවෙනුවත් තුංවෙනුවත් කන්නු දමවයි කියාද්දීත් දෙමනි සැරිටවත් තුංගෙන සැරිටකිවා ඒ නොවසූ කන්ව යනසේක්මය නොසන්ව ඒ නොවසුනාක් සේම ගිය. එසේ හෙයින් ඒ භික්ෂූන් වහන්සේ මේ නොකීකරු සාමනේර කෙනෙකයි කිපි එතකට පෘතක්ජාන භික්ෂුන් වහන්සේ කෙනෙකු හැටියට අ එක් වරක් දෙවරක් තෙවරක් කියලා මේ පිළිවෙතට අනුගත නොවීම නිසා කිසිය මාකාරකින් හිපුණා පොඩි තරහක් ඇතිවෙන්න ඇති. ඉඩවසේ උන්වහන්සමුගත කරන්නේ මේ පොඩි ස්වාමීන් වහන්සේ හික්මවා ගණ්ඩු. ශික්ෂණයට පත් කරන්න හු. ඒ නිසාමගත කළේ මේ අදවුනත් වෙනදේ. මුසුම් මිටින් ඉදල්මිටෙෙන් පහරක්තුන්නේ ඔලුවට පිටට පොඩියට පහරක්දී දැඩුවමක් කලා දැඩුවමක් කළ අදත් ආරාක වියහැකිදේ මයිමි. පහරකෑ ඉක්බිත්ති බහින් තැතිගෙන. එක පාරක් කොළුවට පොඩි ඉදල්මිටි පාරක් වැැදුනහම එයින් බොහොම සසලවෙලා තැතිගෙන ඒහෙරනුන් දෑ හඩ හඩා හඩහඩා කීකරු තැනක්සේ දැංකීකරුණා කීකරු බවක් පෙන්නලා කුණුළඟට ගොස් අර කසල ගොඩලඟට ගිහිල්ලා උත්කුටිකයෙන් හිද උත්කුටිකයෙන් හිද බිම වාඩිවෙලා කරකවී පහරදුන් තැනත්තන් වහන්සේගේ මුහුණ යටසින් බලබලා චර ලස්සනට ඔබට මැවී පෙනනවාද බලන්න මේ පොඩ්ඩක් අකීකරු භික්ෂවක් ඒ මොහොතේ හැසිරනු හැටි අර කසල ගොඩළඟට ගිහිල්ලා උත්කොටිකෙන් වැඩගෙන් වැඩහිඳගෙන තමන්ට පහරදුන්නු ගුරු හාමුදුරුවන් වහන්සේගේ මූුණ යටසින් බලනෝ යටසින් බලබලා කුණු ගොඩ අස්කරනවා. බැහැර දමමින් පතන්නසේ මෙ මේ ක්‍රියාවලිය තමයි ඇත්තට මිතාම් වැඩග අකීකරුකමක් පෑවා දඩුවමක් ලැබුවා ඉම්පසු ඒ අනකලදේ කෙරුවා ඊ පස්සේ ක්‍රියාවලිය තමයි වැදගත්. ඇත්තටම අපි පාසැල්වල දරුවෙකුට බණක් වශයෙන් කියන්න නැත් වටිම. සමහරලාට පාසලේදි ගුරුවරුන් ශිෂනායක නායිකාව් ඔබට කිසි අම්මාකාරයකින් අනිවාරයෙන් මෙවැනි කාර්යන් පවරනවා ඇති. එවැනි පැවරුණු විටක ඔබ මෙහි එන සාමනේර භික්ෂුවසේ ඒ වැඩේ පැහැරහරිනම ඇති අප්‍රමාණව. පැහැරහැරි විට ඔබට දඩුවමුත් ලැබෙනව ඇති. ඒ දඩුවමක් ලැබුණු වෙලාවක ඒ දඩුවම විඳමින් ඔබ ඒ පැවරූදේ සිදුකරනවත් ඇති ඉටුකරනවත් ඇති හරිම ප්‍රායෝගික දෙයක්. ඉම්පස්සේ සමහරවිට ඔබ අද නෝතන සමාජයේ නම් වහිට බැඳගැනීමක් සිද්ධ වෙනවා. තමන්ට ඒ කටයුත්ත බලෙන් පවරපු කෙනා කෙරෙහි මේක සාමානයෙන් අම්ම තාත්ව කෙරෙවුනත් පොඩි තරහක් දරුවෙක් තුළ ඇතිවෙන්න පුළුවන්. ඒමනැත්තන් අයියක්ක්ක කෙනෙක් කෙරෙහිනම් කිසියම් වූ. වදබන්ධනයක් ඇති කර ගන්නවා. තරහත් වෛරයක් පොඩියට ඇති කරගන්නවා ඒවා බොහමිකුමනින් නැතිවෙන්න පුළුවන්. පසලක නම්ටය අධින් ඇති කරගන්න. හරි ඕකට මම පලිගන්නව කියලා සිතාගන්න. එහෙම සිතාගෙන අතර මඟදි ගැටුම් ඇති කරගන්න. ගෙවල්වලට මේ ප්‍රශ්නය අරගෙන ගිහිල්ලා අම්මල තාත්තල මැදිහත් කරගන්න. ඒමනත්තං ගුරුවරු මැදිහත් කරගෙන. ඒ වැඩේ අවුල් කරගන්නවා, තමන් නිහතමානීව වැරදිකරුවාය කියල පිළියරගෙන ඒ ක්‍රියාවලිය ඉටුනොකර. දැන් අන්න ඒ අවස්සාාවට ඉතාම ඔබින්න පනිවිඩයක් මේ කතාවින් දෙනවා. බලන්න කුණුටික ගිහිල්ල මේ කසල බැහැර කරන ගමන් වෛර කළේ නෑ. ඒ වගේම, අ තමන්ට පහරදුන් ස්වාමීන් වහන්සේ කෙරෙහි වෛර බැඳගත්තෙන ඊට පස්සේ වැරදීවිලෙස සිතුවෙන මුහුණ නරක්කරගෙන බැලුවෙන බලන්න මේ පොඩි සාමනේරයන් වහන්සේ කරපු ක්‍රියාව මෙවැනි අවස්සාාවකට මුහුණ දෙන බාල පරම්පරාව ඕනෑම කෙනෙකොට ඉතාම් වටිනවා. මේ කුණු දැමවා වූ කුසල කර්මයෙන්, යම්තාක් මම නිවනට පැමිණෙෙන්ද තොට බලන්න සාමනේයටෙන් වහන්සකි ප්‍රාර්ථනම් මම බැනුම් අහලා ගුටිත් කාල වනත් කුන්ටිකස් කළා. ඒ ම අස්කරල ඒ පිනෙෙන් මට කවදහරි නිවන් ලැබෙනවාන. ඒතා කල් මේ අතරතුරෙහි උපනුපං ජාතියෙහි උපන් උපන් ජාතියෙහි. මධ්‍යහන්න සූර්ය මණ්ඩලය මෙෙන් මහේසා්‍යවෙෙන්වයි මහත් වූ තේජස් ඇතිවෙෙන් වයිකයා පළමු ප්‍රාර්තනාව පැතුූ සේක. කොයිතරං වටි නොද පිඩක්ති. ප්‍රාර්ථනාව ක්‍රියාවලියකින් පසුව කරන ප්‍රාර්ථනාව. මෙවාපිට හොඳ ධර්මය. හොඳ පාඩං හැම දෙනාටම මම හිතන්. අපි කිසි අම් ආකාරයක මෙවැනි අවස්සාවල්ලුවට මුහුණ දෙන්නු හැටියට. ඒ වැරද්ද කරලා වෛර බැඳගත්තනම් මොකද වෙන්නේ. තරහා අරගත්තනං මොකද වෙන්නේ. හැබැයි මේ පොඩිස්වාමින් වහන්සේ කළේ ප්‍රාර්ථනාවක් තබාගත්තා මොකද්ද මට මහේසාක්‍ය භාව ඇතිවෙන්ටූ. මහසාක්ක්‍ය භාවයකයන් මහා බලසම්පන්න විශාල මහා සමාජයක බලසම්පන්න බවක් ඇතිවෙන්නට ූ නෑ. තේජස් ඇතිවෙන්නට නෑ තේජ සම්පන්න බව ඇතිවෙන්ට ූ නෑ. එසා ලස්සන ප්‍රාර්ථනාවක් කළිය ඒවගේම ඒ ප්‍රාර්ථනාව විතරක් නෙමෙයි තවත් ප්‍රාර්ථනාවක් කරනු. ක දමා පැ නාන පිණිස ගන්තොටට ගොස් පොඩි හාමුදුරුවෝ කුණුටික අස්කල්ල දියනාන්න ගන්තොටට ගියා. ගංගාවෙහි ගර්ගරාවය අනුකරණය පවත්නා වූ රලවේගේ දැක. ගංවෙරලෙහි රල ගසන දසුන අපිට ඕනම කෙනෙකුට අලු. අදදැකීමක් නෙවෙයි. සාමානින් ඕනම කෙනෙකට තේයට නො වැනි වස්සාාවක ගංවෙරලක රල දැකලා නැවත පතනවා. දෙවනි ප්‍රාර්ථනාව කෘත්තියනවා. මොකක්ද උපනුපන් තැන මේක්ෂය නොවන රලවේගය මෙන් ර බොහොම ලස්සනයිනේ ජීවිතයේ අනිත්‍යයට. ඇවිල්ලා රල උඩට එනවා බිඳෙනවා ආයෙමත් එනවා. ඒ අනිත්‍යධර්මය සහ සංසාරයට ඉතා මුොහොඳ නිදසුනක්. එනිසා මේ රලවේග මෙ ක්ශයනවන්නා වූ ස්ථානෝත් පත්තික ප්‍රච්ඥාව ඇතිවෙෙන්මයි ෂයනවන්නා වූ ප්‍රච්ඥාව ඇතිවෙෙන්වයි දෙවනුවත් ප්‍රාර්ථන කරවා. බලන්න මේ සාමනේරයන් වහන්සේගේ පළමු සහ දෙවන ප්‍රාර්ථනාවන් කොයි තරං අගනේද. අපි ප්‍රාර්ථනාවන් තියාගන්නේ කිසිදු ක්‍රියාවලියක නොපිහිටා. එවැනි ප්‍රාර්ථනාවක් සමුෘදධිමත්වීම සඳහා කිසිදු ඉඩක් අපේ බුදු දහමින් නැහැ. එනිසා ඔබ ප්‍රාර්ථනාවක් තබාගන්නනම් ඒකට ප්‍රතිපදාවක් තියෙන්ටෝනිේ. මේ සාමනේරයන් වහන්සේක් හුණුටි බොහොම හොඳින් කසල ටික ඉවක් කරලා ප්‍රාර්ථනා දෙකක් තිබ්බා එකක් තමයි තේජ සම්පන්න වෙන්න මහේසාක්ක්‍ය වෙන්න දෙවන මහා ප්‍රච්ා සම්පන්න භවයක් එකන එක භවයක් නෙමයි නිමන්ඩක්නා ජාති දක්වා කවදහරි මට ප්‍රච්ෂාව ලැබෙන් ෝනේ මට මහේසාක්‍ය බලය ලැබෙන් ඕනි එ පින්වත්න්නේ පුංචි ක්‍රියාවක් මෙතන සිද්ධ වෙන්නේ. කසල්ල ටික ඉවත් කිරීම. එනිසා ඔබ බණ අහන හැම දෙනාම එවැනි ක්‍රියාවලියක කෙලවර ඒගේ ප්‍රාර්ථනාවක් තියාගැන්. මල්ලාසනයක් හොඳට ලස්සනට සුද්ධ පවිත්‍ර කරලා පිරිසිදු කරලා ඒ ලස්සන දැකල බාගහම මගේ ජීවිතය මේ වගේ පිවිතුරුුවේවා. පවිත්‍රවේවා, පිරිසිදුවේවා මටත් මේ කසල බැහැර කල්ලා ලස්සන මල්වලින් මේ මල් අසුන පිරව්වා සේ. මගේ සිතත් ඒ වගේම සෞන්දර්ය වේවා පිරිසිදුවේවා පවිත්‍රවේවා අධිවශයෙන් ඔබට එවැනි අවස්සාාවකේ වැනි ප්‍රාර්ථනයක්ක් තබාගනන්න පුළුවන්. ගෙදරදර අතුගාල ලස්සන කරලා කුණුටිකයිවත් කරලා එ මේ වගේම ප්‍රාර්ථනාවන් ඔබට තබාගන්නට පුළුවන්. ඉර්වස්සේ මොකද වෙන්නේ. මෙසේ සංස්කාරිික කුසලචිත්තයෙන් ප්‍රාර්ථනාකොට උන් කල්හි මේ මගේ කුසල් සිතකින් මේ ප්‍රාර්ථනාව කරමින් ඉන්න කොට, එතින්ට එනවා කවුද අර මළුව හැමදි ඒ භික්‍ෂූන් වහන්සේ ද මුස්න මුසුන්ගල තබා ජලස්නානය පිණිස ගන්තරට අනසේ. අර මිදුල්ල අමදපු ඒ මිදුල ඇමදීම කරපු වැඩිහිට ස්වාමින් වහන්සේත් මුස්ණ නැතං ඉදල නිසිතැන තබල දියනාන්නට මේ ගන්තොටටම එනවා. ඉරිවසේ උන්වහන්සේට ඇහෙනවා මේ පුංචි සාමනේරයන් වහන්සේ මෙම ප්ලස්සන ප්‍රාර්ථනා දෙකක් කරනවා මේ සාමනේරතෙම මා විසිං ප්‍රයෝග කරන ලදුව ප්‍රයෝග කරයක ඇන මෙහේවා මේ සාමනේරයන් වහන්සේ මා විසින් මෙහේවා එයින්ම කුණු දැනු පමණකින් මගේ මෙහෙවීමෙන් කුණු ටික දමලා මෙහෙම ප්‍රාර්ථනා කරනවා. එහිෙම ප්‍රාර්ථනා කල්ල ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා නං. කුණු දැම්මෙව්වා වූ මට කුමක් සිද්ධනවේද. ලස්සනයි. බලන් උන්වහන්සේ කල්පනා කරනවා මගේ මෙහෙයවීමෙන් අනිින්. පහරකුද්දීල ගුටිද්දීලා ඒ විදිට අකීකරවහිටපු කෙනෙක් තමයි අන්තිමට කුණුටික විසි කරලා කුණුකසලා ඇත් යවත් කරලා මේ වගේ අපූර ප්‍රාර්ථනාවක්තියාගන්නේ. ඒ ඒ ප්‍රාර්ථනා අයිෂ්ට වෙනවනම් ඇයි ඒ වැඩි කෙරෙව්වා වූ මට ඊටත් වඩා ප්‍රාර්ථනා තබාගන්න පුළුවන්නේද. එහෙම කල්පනා කරලා, උන්වහන්සේත් ප්‍රාර්ථනා කරන සේ. යම්තාක් මම නිර්වානයට පැමිණෙම්ද ඒතා කල් අතරතුරෙහි උපනුපන්තන්හි මේ ගංගාරලවේගය මෙ ශේණවන්නා වූ අප්‍රමාන වූ ප්‍රච්ඥාවෙන් යුක්තවෙෙන් වයි මොහොවිසිං විචාල විචාල සලම. ්‍ර්න කතාවක් නිරවුල් කරන්නට වලුම් හරනට සමර්ථවෙන් හයිකයා ප්‍රාර්ථනා කලසේක. එතකොට බලන්න වැඩි හිටි හා මුදරුවත් ප්‍රාර්ථනා කරනවා අප්‍රමාන හරියට මේ ගංරලසේ සිින්දෙන්න බිඳෙන ගංරලසේ මටද මගේ ප්‍ර්චාවද වැඩේවා. ඒවිතරක් නෙමේ මේ මොහුගේ ශිෂ්‍යයාගේ ප්‍රාර්ථනාවන්ට අනුව අහන අහන ඕනම ප්‍රශ්නයක් නිරවුල් කරන්නට සමර්ථභාවයද මට ලැබේවා. අන්නඒ විදිේ ප්‍රාර්ථනා දෙකක් ගුරුවරයා විසින් තබාගන්නවා. දැන් මොකද වෙන්න පින්වති දැන් ඔබට බලන්න කුසල කර්මය අකුසල කර්මය පිළිබඳව ලසන පාඩමක් මේ තුළ සාකච්ඡා කරෙනවා පොඩි ක්‍රියාව. හරිම සුළ සිදුවීම. හැබැයි ඒ සිදුවීම තුළ වඩාත් වැදගත්තුනේ මේ දෙදෙන විසින් තබන ලද ප්‍රාර්ථනා අහිමයයි. දෙදෙනම විශාල ප්‍රාර්ථනාවන් දෙකක්තියාගන්නේ දෙදනාගේම ප්‍රච්ෂාව වැඩෙන්නූනි මහේ සාක්‍ය වෙන්ඩෝනි ් නිරාකරණය කිරීමේ තර්කඥානය ලැබෙන් ෝනි ඔය විදියට හොඳ ප්‍රාර්ථනා දෙකක් තබා ගැතුවා. ඉට පස්සේ මොකද වෙන්නේ මෙසේ ප්‍රාර්ථනා කලා වූ ඒ භික්ෂු සාමනේර දෙදෙන වහන්සේ භික්‍ෂු සාමනේර දෙදෙන වහන්සේ එක ඇනි වැඩිහිටි හාමුදරුවොත් ඒ ඇනි ගුරුන් වහන්සේත් ගෝලයක් මේ දෙදෙන වහන්සේ දිව්‍යලෝකෙහිද මනුෂ්‍යලෝකෙහිද සැරිසරන්නාහු ඒ පිනෙෙන් පැවිද්ධො හැටියට ඒ පැවිදි ජීවිතය ගත කරපු තුම්පු්‍ය මහිමෙන් දිව්‍යලෝකය උත්පත්තිය ලබනවා මනුෂ්‍යලෝකය උත්පත්තිය ලබනවා මාරුවෙන් මාරුවට එම ගිහිල්ල එක් බුද්ධාන්තරයක් ගෙවා. බුද්ධාන්තරයක් යන්නේ බුදු කෙනෙකුගේ කාලපරිච්චේදයක් ගෙවලා. ඒ තමයි කාශ්‍යප නම් වූ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින කාලය සම්පූර්ණෙන්ම ගෙවල. නැවත ඔවුන් දෙදෙන වහන්සේගෙන් සාමනේරතෙම ජම්බුද්ද්වීපේහි යොන් රට සාගලනම් නුවරමිල්ලිඳු නම් රජ ලෙස ඉපදුි. එත කොට දැන් ඔන්න බලන්න අපේ මේ මහා ධර්මගන්තේහි මූලික කතානායකයා වන මෙිල්ලිඳු නම් වූ මහාවාදිහිභසිංහයාගේ පහලවීම සිද්ධ වෙන්නේ කොහොමද. අර එදා දන්ඩෙන්. පහරත්කා එහෙත් වෛර නොබැඳ ඉවසීමෙන් කුණුකසල ටික බැහැරකොට ඒ බැහැර කිරීමෙන් පසුව කරපු ප්‍රාර්ථනා දෙකක්. එකක් තමයි ප්‍රච්ඥාව අනත්්‍යක තමයි මහයේසාක්‍ය භාවයඒ අනුව සාමනේරයන් වහන්සේ තමයිමිලිඳු රජවෙලා උත්පත්තිය ලබයි. ඉන් පස්සේ මිලිදුු රජු ගැන අපි ඊළඟට නාගසේන හා මුදුරුව වෙලා උපදින්නේ කවුද කියලා අනතුරුව අපේ අවදහන්ට යොමු වෙනවා දැන් මේ මිල්ලිඳු රජතුමා ගැන කතාකරුවා අපට කියන්න වූ කරුණු එකක් භාෂාත්මකාතින් හරි රසවත් හරි වැදගත් ඒවගේම මිල්ලිඳු රජු කවරාකාර කෙනෙකුදයි තේරුම් ගැනීම සඳහාද ඉතාම උතුම්. බලන්න මං ඔබට ස්වල්පයක් එයින් කියවන්න කල්පනා කරන්නේ. ඒ රජතෙම ඉතා පණ්ඩිතය ඇත නිකම් පණ්ඩිතේනෙවේ කතාකරුව කියන්නේ ඉතා පණ්ඩිතය. ව්‍යක්තය විශාරදය ප්‍රච්ෂාවන්තය සියල්ලු කටයුත් එෙහි දක්ෂය අතීතානාගත වර්තමාන වූ ශවකීය මන්ත්‍රණ යෝග විධාන ක්‍රියාවන් කරන කල්ලි. පරීක්ෂා කොටම කරන සුළිය. එතෙකුත් නොවයි එතකට බලන්න මේ මිලින්ඳු රජගැන ඔය කිය පුකාරණනා ටිකවුනත් ඔබට අවබෝධ කරගන්න පුළුවන්. බොහොම පණ්ඩිතයි ව්‍යක්තයි විශාරදයි ප්‍රච්ඥාවන්තයි සියලු කටයුත්තෙහි අතිදක්ෂයි අතීත කාලය අනාගත කාලය වර්තමාන කාලය ඒ හැම කාලයක් පිළිබඳවම බොහෝම පරීක්ෂාවෙන් ක්‍රියාකිරීමේ ගුණයකුත් ඔහු සතුයි. එතකුත් නොවෙයි. එ රජු විසින් බොහෝ වූ සිල්පශාශ්්‍ර උගන්නා ලද්දා ව වෙති. සිිල්පශාශ්්‍ර බොහෝසය ගෙනගත්තා කවර ශාස්ත්‍රේදයත්. මෙ මේ ශාශ්‍ර ටික මංහිතනවා එයින් ටිකක් අපේ ශාවකයන්ට කියන්නේ බලන්න පැරණි අධ්‍යාපනයේ තිබුණු විෂය. අද විෂය මාලාවන් මේ කබල්. විශේමාලාවන් එක්ක දරුවෝ මොටකල්ලදානවා අලුත් දැනුමක් කිසිසේත්ම නිෂ්පාදනය කෙරෙන් නේමනේ අම්මල තාත්තල දහදුක් විඳලා හරිහම්බ කරගන්න සියල්ල අධ්‍යාපනය වෙනුවෙන් යටකර දැමුවත් දර්ශනිකෝ බිහිවෙන්නේ නෑ. මහා ශාශත්‍රවන්තියෝ බිහිවෙන්නේ නෑ.ඒ ඇත්තටම මහා අවාසනාවක් හැටියට තමයි. දකින්නට පුළුවන් වෙන්නේ බලන්න විශයමලාව වේදශාශ්‍රය ඉස්මෘති ශාස්්‍රය ඉස්මෘති සාාශ්‍රය එහිම ශශත්‍ර පවති බෙලතියෙනන ඉස්මුෘති යන සය සිහය පිහිටුවා ගැනීමේ ශාස්ත්‍රය ගණනය ගනිත ශාශත්‍රය, කාමසාාස්ශත්‍රය නීතිශාස්ත්‍රය වෛශේෂිකය ගාන්ධර්වය වෛද්‍ය චතුර්වේදය පුරාණය ඉතිහාසය ජෝතරඥානය ඉන්ද්‍රජාලය, මන්ත්‍රණයි, යුද්ධය, චන්දෝලක්ෂන් මෙන්න මේ වගේ විශ්ේමාලා තමයි පැරණි ධර්ශනික අධ්‍යාපනය තිබිලතින්. මෙක්ට ස්සු පූර්ුව හයවිනි ස්‍යවසේදී ඉන්දියාව. එ ඔවුන්ගේ අධ්‍යාපනය තුළ සාමාන්‍යය කෙනෙකුට ඉගෙනගන්න ති බිච්ච විශය මාලා. එතකොට මේ වගේ මෙයින් එකක්වත් අදාපිට ද නීති ශාස්ත්‍රය දෙන ගනිිත ශාශ්‍රය දන්නේ නෑ. ගනිත ශාශත්‍රය දන්න කෙන වෛද්‍ය ශාශත්‍රය දන්නේ නෑ. එ ඒක නිසා තමන් ඉගෙනගන්නා වූ ඒ විෂය ඥානය තුළ පමණක් ජීවත්විය හැකි මිනිස්සු තමයි අද අපිට බිහිවෙන්නේ නමුත් පැරණි අධ්‍යාපනයක් එක් සංසන්ධනය කරල බලන්න ඔුන් වේ දේදන්නවා ඇතකොට ස්මුතිශාශ්‍රය එකයන්නේ දැන් අදනං ඉස්මුති ශාශ්‍රීය අපි භාර දෙනවානේ කැල්කිවලේට එකට. ඒගේ තමයි ඉස්මති ාස්ත්‍රේ මන ඕනම දෙයක් වහම අපි දැම් බලන්න මේ වෙළඳ සැල්ලකට උනත් ගහම බෝම අධී තාක්ෂණක යන්ත්‍රත්තියනො සාමාන්‍යය ගමක කඩයකට ගියත් ඒටික බඩුටිකක් ගත්තාම ඇැගිල්ලි ගහල තමයි ගාන හදල දෙන්නේ අර පරණ මිනිස්වයහෙමනෙවේ ඔක්කොම සිහියන් හැදවා. හදලා ගාන කියයන. එක තමයිඉස්මති සාාත්‍රය. ඉතින් එතකොට ඒනිසා මේ සාමාන්‍යෙන් ද අදවෙලා තියෙන්නේ නීතිය සාමාන්‍ය නීතිය පිළිබඳව හොඳ දෙනෙ කොට දැනුමක් නෑ. එදිෙනදා ජීවිතයේ විද්‍යාව පිළිබඳව මලක් පිපෙන්නේ කොහොමද ගහක් හැදෙන්නේ කොහොමද ගෙඩියක් හැදන්නේ කොමද අදීවශයෙන් මේ සාමාන්‍ය ජීවිතයේ විද්‍යාව පිටිබඳව වැටහීමක් නෑ. එතකොට කාම සාාශත්‍රය පිළිළිබඳව ඊළඟට ගනිත මිනිත ශාශ්්‍රය පිළිබඳව ඉතිහාසේ මෙ සියල්ල විශෂය මාලාවල් වල පැවතුන අයුරු තමයි පෙනෙන්. ැ මේ සියල්ල ඉගෙනගත් තම තමයි ඇත්තටම එදා ධර්ශනිකෝ බිහිවුණේ මේවා ඉගෙනගෙන වාදාරෝපණය කරන්නට අවශ්‍ය සියලු දැනම මේ රජතුමා ලබාගත්තා. එහෙම ලබාගෙන මිලිඳු රජහූ හා සදෘශ්‍ය ඌ යං මේ බලයෙන් ජවයෙන් සූරභාවයෙන් ප්‍රච්ඥාවෙන් කිසිවෙෙක් නොමැත්තේ. අනන්ත වූ බලවාහන ඇත්තේය. එතකොට මිලිඳු රජතුමා කියන කෙනා. මෙ මේ සියලුශාෂ්‍ර ශාශ්්‍රවන්තභාවය ඇතිකරගෙන ඒවායේ පරිපාකේට ගිය දැනුම් සම්භාරයන් ඇතිකරගෙන. ඊළඟට එකකුන් විසි වාදීන් ඉගෙනගෙන විසේකක් වාද කිරීමේ ැ වාදා රෝපණය කිරීමේ ඒ හැකියාවන්න ඇැති කරගෙන. නොයිවසිය හැකි තේජස් ඇති වෙලා. මහා තේජස්කුණයක් ඇති වෙලා. ඊලගට වෙන කවරෙකුහා සමාන කළ නොහැකි තරන් ජවසම්පන් අති සූර. රච්චා මහිමයෙන් පිරිපුන් අනන්ත බලයෙන් පිරිපුන් කෙනෙක් බවට මේ මිල්ලිඳු රජ්ජරුව පත්වෙන්නේ පෙර සංසාරය අර කුණුටික අස්කරලා ඉවත් කරලා ඒ වෙලාවෙ කරපු උතුම් ප්‍රාර්ථනාවේ මහිමයෙන් තමයි එක භහවයකින් නෙවෙයි බුද්ධාන්තරයකින්. එක බුදු කෙනෙකුගේ කාලය ගෙවිලගේ හිල්ල ඊළඟ බුදු කෙනෙකු බිහිවෙච්ච කාලයහි තමයි මේ එදාහිටි සාමනේරයන් වහන්සේ මේ විදියට මහා බල සම්පන්නේෙ වෙලා මිල්ලින්දු රජුවෙලා උත්පත්ය ලබන්නේ. අපි එතැංසිට ඊළඟ සතියේ අපි හදාරමු එහෙමනං මිල්ඳ රජුගේ තවත් තොරතුර මෙන්ම නාගසේන වෙලා උපදින්නේ කවුද දැඟ ඔබට කිසියම් අදහස්කුත් තියෙනවා. නිසා එදා ගුරු හාමුදුරුව තමයි නාගසේන වෙලා උපදි ඒ කතාවත් හරි ලස්සනයි අපි ලබන සති ඔබට ඒ කතාව අසන්නට ඇරයුම් කරනවා අද දවස්සේ අපේ ආරාධනාව අසන්නට පල්ලේ ගම හේම රතන හාමුදරුවෝ ල චෛත්‍යාරාමාධිකාරේ අපේ කෙවියර නාහිමියන්ලියා දර්ශන දිසානායක සංගීතය සපය නදා මාලනයත් දර්ශන ගයන අදට ගැලපෙනපුූරුගීයක් ගොපල්ලෙක් අපටකෝ ගොපල්ලෙක් ගවරැලට හිතවත් කෙන්බිමක් තනාදී ඒ බිමටට කැඳවන අපටකෝ ගොපල්ලෙක් දුර දකින මහා ගොපල්ලෙක් රන් කෙවිටහිමි ගොපල්ලෙක්. හරිමාපූරුයි අපි ගොපල්ලු හොය හොය දඟලන මේ වෙලාවෙ මේ ගායනාව මෙයට බෙහෙවින් ගැල්පෙනවා. ඉතින් අපි ඒ ගීතයත් අසමින් පුුණ්‍යාන මෝදනාවට පිවිස්සෙනවා වරකාගොඩ නෑබඩ පදිංචි සාගරිකා ගුණරත්න ඇහැලියගොඩ පනාවල පදිංචි අයිරාංගනී ගුණරත්න සහෝදරියන් දෙපලයි අද දවස්සේ ධර්මදේශනාවට දායකත්වේගෙන ක්‍රියා කළේ පාදුක්ක හොරගල විසූ රංජිත් චන්ද්‍ර සෝම වැලිකල ස්වාමිපුරුෂයාට, වරකාගොඩ නෑබඩ විසූ සරච්චන්ද්‍ර වීරකෝන් ස්වාමිපුරුෂයාට. ඇහලියගොඩ පනාවල විසූ අයිජයේ ගුණරත්න පියාණන් සඩී මී වැල්ලමෑණියන්ට තිළකා වීරකෝන් සහෝදරයට නලීන් ගුණරත්න පුත්‍රයාට. වරකාගොඩ නෑබඩවිසූ විින්ස වීරකෝන් පානන්තු. ඊ ඇතුළත් මුදලි මෑනියන්ට බන්ඩාරවෙල විසූ රංජිත් වීරකෝන් සහෝදරයා ඇතුළු සංසාරගත සියලු මියගිය ඥාතීන්ට මේ උතුම් ධර්මාණ සංසය සැලසේවා ඒ සියලු දෙනාම මේ පින් අනමෝ දන්ව නිවණින් සැනසේවායි අපිසාධූඛ්‍යාප්‍රාර්ථනා කරනවා දේශකයන් වහන්සේටත් උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරන වරකාගොඩ නෑබඩ සාගරිකා ගුණරත්න ඇහැලියගොඩ පනාවල යිරංගින් ගුණරත්න ඔබ සහෝදරියන් දෙපලටත් ඔබේ පවුල්වල හැම දෙනාට මත් දූදරුවන් ආදීශ්‍යලුදිනාට අපි සෙත් පතනව ආශීර්වාද කරනවා මේ උතුම් ධර්මානි සන්සයෙන් යහෙන් වසන්නට අවශ්‍ය සැනසිල්ල උදාවේවා ආයුරාරෝග්‍යාදී සැපසම්පත් පහළවේවා කෙළවර නිමණින් සැනසෙන්නට මේ පින් හේතුවාසනාවේවා. Aha ce buමtha deවාga mahídika punyaang anodhiවා cirakhantusaasanang cirakhantuදsanang cirak Khanතුwangsda